ශ්‍රීලංකා කණ්ඩායමට මෑත කාලයේ එකතුණු වටිනාම ක්‍රීඩකයෙක් තමයි භානුක රාජපක්ෂ කියන්නේ. භානුක කියන්නේ කවුද කියන දේ පෙන්වන්න භානුක කල්ගත්ත වැඩි. දේශීය පිටියේ දක්ෂතා අතර දිගින් දිගටම ඉන්න අසමත් වීමත් එක්ක තමයි භානුක කණ්ඩායමට එන්න ප්‍රමාද වෙන්නේ. ඇඟට නොදෙනි 6 පහරක් එල්ල කරන්න හැකියාව තියෙන ක්‍රීඩකයෙක් කියලා භානුක තමන්ගේ හැකියාව පෙන්වුවේ පාසල් ක්‍රිකට් ගහන කාලෙමයි. ඊට පස්සේ 19 පහල කණ්ඩායමට සෙල්ලම් කරද්දීත් භානුක කියන්නේ සුපිරි ප්‍රහාරකයෙක් විදිහට තමයි නම් දරලා තිබුණේ. අවසන් වූ T10 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවල භානුක දක්ෂතා පෙන්වන්න සමත් වුණා. අංක 3 ක්‍රීඩකයා විදිහට තරමක අසාර්ථකත්වයක් පෙන්වපු භානුක මැදපිල ප්‍රතිකරුවෙක් විදිහට හොඳ සේවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට කරන්න සමත් වුණා. පන්දු රකින්නන්ගේ සීමාවන් ක්‍රියාත්මක වුණත් නැතත් තමන්ට අවශ්‍ය තැනින් 6 පහරක් 4 පහරක් එල්ල කරන්න පුළුවන් ක්‍රීඩකෙක් විදිහට තමයි භානුක නම් දරලා තියෙන්නේ. භානුක තමන් මොන මට්ටමේ ප්‍රහාරකෙක්ද කියන දේ දැන් ක්‍රියාත්මක අබුඩාබි T10 තරගාවලියේදී පෙන්වලා තියෙනවා. තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් සාර්ථකම ප්‍රතිකරුව තමයි භානුක. මේ තරගාවලියේ සෙල්ලම් කරන ක්‍රීඩකයන් අතරින් ඕනෑම මොහොතක 6 පහරක් එල්ල කරන්න පුළුවන් භයානක ප්‍රතිකරුවන්ගේ නම් කියවද්දී භානුකගේ නමත් ඒ නම් අතර ඉහළින්ම තියෙනවා. මේ තරගාවලියේ පන්දු යවන්නන්ට දැඩි ලෙසම පහර දෙන ක්‍රීඩකයා විදිහට ලියම් ලිවින්ස්ටෝන්ගේ නම තමයි කියවෙන්නේ. ලිවින්ස්ටෝන් තමයි තරගාවලියේ වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයා. 6 පහර 28ක් ලිවින්ස්ටෝන්ගේ පිටෙන් එල්ල වෙලා තියෙනවා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරේ 3වෙනි තැන ඉන්නේ ලිවින්ස්ටෝන්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉස්සරහින් ඉන්න රොවන් පාවෙල් 6 පහර 26ක් එල්ල කරලා සුපිරි ප්‍රහාරයන් අතරේ තමන්ගේ නම සටහන් කරගන්න සමත් වෙලා තියෙනවා. පිල් සල් තමයි මේ තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා. 6 පහර 21ක් එල්ල කරලා තියෙන සල්ට්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ පන්දු 100කට ලකුණු 238ක් විදිහට. මේ ප්‍රතිකරුවන් අතරේ භානුකගේ නමත් සටහන් වෙනවා. වැඩිම ලකුණු ලාභීන් අතරේ 4වෙනි තැන ඉන්න භානුක ලබාගෙන තියෙන ලකුණු 249ට 6 පහර 21කුත් 4 පහර 20කුත් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. වේගවත් ක්‍රිකට්වල සුපිරි ප්‍රහාරකයන් විදිහට පිල් ගැන්න ක්‍රිස් ගේල් ඇන්ඩ් රසල් වගේ ක්‍රීඩකයෝ මේ තරගාවලියේ ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. තරගාවලියේ අසාර්ථකම කණ්ඩායම් විදිහට හඳුන්වන්න පුළුවන් චෙන්නයි බ්‍රේව් කණ්ඩායමට සෙල්ලම් කරන භානුක මේ පෙන්වන හැකියාවන් සහ ඔහුට ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගෙන් ලැබෙන ඉහළ ඇගයීම ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.